අබන් සුපුරුදු විදිහටම ඔබේකතු වෙලා ඉන්නේ ජාතික පාසල අපපුස සාමාන්‍ය පෙර සිංහල භාෂාව හා සාහිත්‍ය වැඩසටහනත් සමගින්. එද බගේම අපිආදත් සූදානම් ඔබට ඉතාමත්ම වැදගත් වන්නා වූ සිංහල භාෂාපාඩමකට අවධානේජම කරනට අද අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ සිංහල භාර්ෂාවෙන් ඉතාමත් වැදගත් ව්‍යාකරණ කොටසක් පිළිබඳව. ව පිළිබඳව වැඩිදුරට කතා කරන්නට කලින් අපි හදනගෙන ඉදිමු කෞද්ද අද අපිට පාඩම කියල දෙන්නට මේ මැදිරියට ඇවිල්ලා ඉන්න කියලා අද අප සමගින් එකතු වෙලා ඉන්නවා කොළඹ නාළන්දා විද්‍යාලයේ ජේෂ්ඨ අංශයේ සිංහල විශෂය පිළිබඳ ආචාර්ය ලක්ෂ්මන් අමර සූරිය මහතා. ඒ වගේම කොළඹ විශාකා විද්‍යාලයේ හිටපු ප්‍රවීන සිංහල විෂය ආචාරිණී චන්ද්‍රාපෙරේ රාමහත්නය. ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබ දෙදනාවම අපගේ පාඩමට. ලෝබටකිවෝ අප අද කතාභාකරට සූදානම් වෙන්නේ ව්‍යාකරන කොටසක් පිළිබඳව කියලා. සිංහල භාෂාව කියල කියන්නේ අපට පාට ැලු බැල්මට හිතනට පුළුවන් බොම ලේසි භාාවක් කියලා. මොක ද අපි කතාකරාදි භාවිත කරන භාෂාව නෙවෙෙයි ඇතැම් වෙලාවට ලිය අද්දි භාවිත කරන්නේ. කතාකරද්දී තරමක් සරල ව්‍යාකරණානුකූල බැඳීම්වලින් තරමක් අත්මිදනු භාෂාවකින් තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. නට අපි සිහල භාාව පිබඳව හොඳදාව බෝධයක් ලබාගන්නට නම්. හරිම ආකාරයට සිංහල භාෂාව පාවිච්චි කරන්නට නම් අප මේ භාෂාව තිබෙන්නාවූ ව්‍යාකරන රීතීන් පිබඳ හොඳ දැනුමක් ලබාගෙන තිබීම වැදගත් වෙනවා. අපේ සිංහල භාෂාවේ තිබෙන ව්‍යකරන රීතිවලින්නුත් ඉත්තාමත් වැදගත් කොටසක් තමයි උක්ත ආඛ්‍යාත සම්බන්ධය කියලා කියන්නේ. අපි ප්‍රකාශ කරන යම්කිසි අදහසක්. වඩාත් නිවැරදිව හොඳින් අවබෝධ වන ආකාරයෙන් ප්‍රකාශ කරන්නට නම් උක්තා අක්‍යාත සම්බන්ධයෙන් නිවැරදිව යොදා තිබීම අතිශයින්ම වැදගත් වෙනවා. හබි අද දකිනෝ බොෝ වෙලාවට නිවේදනයේේදී වේවා පුවත්පත් පොත්. දේවල්වල රචනා කරලා තිබෙන දේවල්වලදී වේවා මේ උක්තාකයාත සම්බන්ධය ඇතැම් ෙලාවට නිවැරදිව යෙදෙන්නේ නැහැ ඒ නිසාම ඔබට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාදීම බැදගත් කියලා අපි හිතුව. ඉතින් ලක්ෂමෙන් ගුරතුමනි අද අපේ මේ පාඩමට ප්‍රවේශ වශයෙන් මුලින්ම මේ පිළිබඳව කෙටි හැඳින් වීමක් කෙරෝොත්හෝ ්‍රබුද්ධිකා ඔබ කියීවා වගේ සිංහල භාෂාව බැලූ බෑමටමොම ලෙසි නමුත් ලේඛන කටාවේදී බොහෝ සදුස්තැන් ඔබ ලිවීම තුළ ඇතුළත්වෙලා තිබෙනවා. මොකද සිංහල භාෂාවේ කතා කරන භාෂාවට වඩා ලේඛන භාෂාව පිළි බඳ අපි වඩා සැලිකිලිමත් ව යතුයි. නිර්මාණාත්මක ඔබට කෙතරම් දක්ෂ විදිත් ලියන් පුළුවන්කම තිබුණත් ඔබ ලියනදේ ව්‍යාකරණාන පූල තත්ත්වෙන් අත්මිදිනනාම් ඒවාතර අසම්බන්ධතාවත් තිබෙනවනං යෝග්‍ය ගැලපීමක් නොමැතිනම් ඔබ කෙතරම් නිර්මාණාත්මකෝ ලව්ුවත් දියනද පිළිබඳ වැරදි ඇතං ඔබ අප්‍රමාණ වැරදි සංක්‍යාවක් ඔබ අතිං සිද විය හැකි. එනිසා ලේඛන කලාව පිළිබඳ ඔබ වඩා දැනුවත් වට නම් ඔබ නිවැරදි වෙන්ට නම් උක්තාක්‍යාත සම්බන්ධ රීතියෙන් පිළිබඳ වඩාහොඳ දැනුමක් ඔබට තිබිය යුතුයි. උක්තපදේ නිතරම ක්තරූපයෙන් නැත ප්‍රථමාය භක්තියෙන් තිබේ යතුමයි. උක්තාක්‍යාත සම්බන්ධය පිළිබඳ සලකනකොට උක්තයා ආක්‍යාතය අතර යෝග්‍යතාවක් පැවැතිම ඉතා අත්‍යවශ්‍යයි. මේ අනුව අපට වචන බේේදය පිළිබඳ හිතන්ඩය නො ලිංග බේදය පිළිබඳ හිතන්ඩය නොත් පුරුස බේදය පිළිබඳ හිතන්ඩේනවා මේ සියලු දෑ ගැන හිතල තමයි උක්තය සහ ආක්‍යාතය අතර ගැලපීම කළ ේුතු අන්නේ නිරන්තරේම වාකයකට ආක්‍යාතත් හැබීමේදී. ආක්‍යාතය තබන හැම අවස්ථාවකම උක්තේ පිළිබඳ වඩා සැලකලිමත්වේ තුයි. උක්තේ ඒක වචද බහවචන්ද කියයා ඔබ විමසේතුයි. උක්තේ ස්ට්‍රීලිංගද පොරුසලිංගද කියන බව ඔබ දැන සිටියේතුයි. ඒවගේම උක්තේ ප්‍රතම් පුරුෂසිද දධ්‍යම පුරෂද උත්තම් පුරුෂද කියන බව ඔබ දැනවදතුයි. මේ සියලු කාරණාවලට යටත්ව තමයි. ට සිදුවන්නේ වාකයක ආක්‍යාතය නත්තන් ක්‍රියාපදය යදන් මෙන මේ පිළි බඳව තමයි අදබ දැනවත් කළේතුවන්නේ දැනව කිරීමට අපේක් සාාකරන්නේ. ඒ අනුව පළම අපි බලනවා උක්තේ ප්‍රාණවාචී ඒකවචචන නම් ආක්‍යාතයත් ඒක වචන වයයුතුයි. උක්තය ප්‍රාණවාචී බහවචන නම් ආක්‍යාතත් බහවචන වයතුයි. මේක මේ දාහයපන්තයේ දෝ එකොළහය පන්තේදී ඔ අමුතුවෙන් හදාරණ කරුණක් නෙවේ. මේ කාරණය ව්‍යාකරණානකූලව භාෂාව භාවිතා කරන්නට ඔබ ඉගෙනගන්න මුල් කාලවකවානු තුළම. ම් පහේපන්ති හය පන්තේ ඉදළම මෙන ව්‍යාකරණානකූලව ලිවීමේ ගුවම නාව ඔබ තිබේ තුයි ඔබ මේ පිළිබඳ හොඳින් දැන සිටිය යුතුයි. එනිසා හැම විටම උක්තය ප්‍රාණවාචී ඒක වචචන නම් කිය්‍යාතන් ක්‍රියාපදයත් ඊට අනුරූපව යෙදී තුමයි. එ අනුව ළමයා පාඩම් කරයි. ළමයාකයන්නේ ප්‍රාණවාචී ඒකවචනපදයක් උක්තපදය එනම් ඊට ගැලපෙන අුරින් ක්‍රියාපදයයක්ත් එලෙස යෙදී තුමයි ඉනිසක් කරයි කියලා ඒකචනයෙන් ක්‍රියාපදය තිරතියෙනවා. ඒවගේම උත ප්‍රාණවාචි බහුවච්චනනම් ක්‍රාප ඊට අනුරූපෝම යෙදී තුමයි. තමයි ළමයි පාඩම් කරති කියලා ඔබද මේ දකින්නේ. ළමයි කියනකොට බෞතරයක් විසාාල පිරිසක් බෞවචනපාදයක් බෞ්වාචීපදයක් ඊට අදාලව ක්‍රියාපදයක්ත් බහවාචීව යදීතුයි එන්සා තමයි කරති යනමෙන් මේ ක්‍රියාපදය දුනේ මෙන මේ මූලිකම කරුණ මේක ඔ පුංචි පන්තිේදම් ඉගරගත්තු ඔබ හොඳින් දන්නා මූලිකම කරුණු ඔබ නමුත් දරුවනේ විභාග ප්‍රශ් පලවන ප්‍රශ්ටපත්තරට සහ දෙවන ප්‍රශ් පත්තරේ පලවන ප්‍රශ්න කාණ්ඩට මෙන්න මේ හරහා ඔබට ප්‍රශ්න යොමුිය හැකි. එතින්ද ඔබ වඩාත් අවධානය යොමු කළ ේතුයි වඩාත් විමසිලිමත්ව බොහොම පරිස්සමින් ප්‍රශ්නය නිවරධ හඳුනාගෙන පිරිතුරුල් ලිවීම හැකියාව තිබියුති. මොකද ඔ මේ සඳහා උක්තා අනුක්ත බෙහේදය ගැනත් දැන සිටියයතුයි. ළමයින් පාඩම් කරති කියල කියද බැකුයි වෙලාගුව. මොකද උක්තේ යෙදවිුත්තේ දරුවනේ ප්‍රතමාල් වක්තියේ මයි ලමයි කිවෝත්තක කරමි භක්තු වේෙනවා. සේල් දෑපිබඳ ඔට හොඳ දැනුක් ඇ මේ සේල් දෑපිලි බද ඔ දැනුවන් සන්නද්ධවේ තුයි උත්තර ලියන්ට රං ප්‍ර්න පත්තරේයට එනිසා අද පාඩම උපට අත්තිශෂයින් වැදගත් පාඩමක්. ම කියන්න කැමති. අද මැදිරිය මේ සන්ඳහා එකතු වන අපේ අනත් ගුරතුමිය පෙලපොතේ ව්‍යාකරන පාඩම එතුවිත් එතුම තමයි ලියලතියඉන්නේ. එන්සා මේ පාඩ මේ පෙළපොතේ සැකැස් මේ නිර්මාර්තෘවරියම අද මේ පාඩමට එකතුම සුශේෂිකාරණයක්. ගවාාක් ඔබට සැකහැර සල්දේ නිවරදියව දැන ගැනීම අවකාශ ලැබෙනවා. එන්සා අපේගැ බොම සන්තෝස වෙනවා. හොඳට මටක තබාගන්න. උක්තේ ප්‍රාණවාචි ඒක වචනං ආඛ්‍යාතයත් ඒක වචනයි. උක්තේ ප්‍රාණවාචි භහ වචන නම්, ක්‍රාපදයත් බහු වචනමයි. දැන් අපට ඒ ගුරතුමාන් කරන ලද පැහැදිලි කිරීමෙන් පටගණට පුළුවන් වොනාේ උක්තා ආක්‍යාත සම්බන්ධය ගොඩ්නැගීම සම්බන්ධයෙන් බලපානා වූ බොහෝ කරුණු තිබෙන බව. ඒ අතරින් පුරුෂභේදය සලකබැරයුතු වැදගත් කරනක් බවත් එතුමා විටන් විට කීපවතාවක්ම කිව. චන්ද්‍රා ගුරතුමියනි කොහොමද පුරුෂ භේදය බලපානේ උක්තා අක්‍යාත සම්බන්ධයට. ඒ මේනකට පුතාාල දන්න ඇතිම පුරෂවිදී සෙල්ල මේ එක තින බැගත්තම සමයි පලවෙනි ප්‍රශ්න පත්තරයට පුතාලට ප්‍රශ්න අටක්විතර එනවා බොහෝවිට මේ උක්තාාක්‍යත් සම්බන්ධින්. ඒ අරුණකොට දෙවන ප්‍රශ්න පත්තරයත් එනවා. ආය ස්්‍රච්චනේදී ලිපියයේදී නැතන්දැන්වීමේදී පුතාාලට තියනවා ශිල්පිය දක්ෂතා කියලා කොටස. තුගක් කලාටම උක්තා්‍යත ්‍රීතිී නිවැරදිවල වල පුතාලට ලකුණු බහෝ ප්‍රමාණයක් අහිමම වදා ඉත් සිංහල භාෂාවත් තියෙන වැදගත්ම කොටස තමයි ම හිතන්නන්නේ උක්ටාක්‍යයාට සම්බන්ධ මකදඒ එක හරියට පුතාල නිවැරදිව දැන ගත්ති නැත්තම් බොහ ලකුණ ප්‍රමාණයක් අහිමේලා යනවා නිසා හොඳ හොඳින් මේ පාඩම උක්තානුක්තබේදිය උපුත්තාකත් සම්බධ රීතින් දැන ගත්තොත් පුදාලට සිංහල ප්‍රශ්නපත්තරේ විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකරගන්න පුළුවංකි කියලා පුතාලර දැන්ු දෙෙනවා. ඒකම අපි ැම් බලමු උත්තේ උත්තම පර්‍රසතයක් අප දනන්න පුරෂත්ත්‍ර ඇත්තියනොක පුතාල් පොිකාලිදලම දන්නවා උත්තම රුෂ මධ්‍යම රුෂ ප්‍රත්ථම පුරෂත්‍රය ඇත්තියවා. මේකෙ උත්තම පුරුෂ කියන පුතා මම මම අපි තමයි උත්තම පුරුෂ. තර මේ මම කියලා උත්තය යදනොත් ආක්‍යාතිය මී කියලා හෙදෙන්න්නම ඕනේ. අපි කියල උත්තම පුරුෂ. ක්ත්තයක්ක්කය දනුව ඒක බහුවචනය කියරය දෙන්නම ඕනේ දොර මෙතන තියෙනවා උත්තේ උත්තම පුරුෂණ මාක්‍යාත්තය ඊටානරූපව තැබිය යුතුයි මම කියල පටන්ගර්තොත් මී මම හොඳින් උගනිමී අපි හොඳින් උගනිමු. මී ටාමතරව පුතාලට හම්බල ඇති දනිපාතය දාලත් දර්නිපාතය දැම් මහමත් ආක්‍යාතය මූහලින් වර වෙන අවස්ථා තියනවා දැ කොට කරලා ඇති බොහෝදරුවෝ දෙදසේ කොළෑයි ප්‍රශ්න පත්‍රයාාව ඔහුද මමද උත්සවයට සහභාගි වන්නෙමු. මෙතන පුතා වෙන්නේ දනිපාතයෙන් වාක්‍ය සම්බන්ධ වෙන කොටත් අ අවසාන උක්ටයානු ආක්‍යාතයේති යන්න ඕනේ. තො මෙතන ඔහුද මමද උත්සවයට සහභාගි වන්නමු. තර මම කියන එකේ බහුුවචරින් තමයි ආක්‍යාතේීති යන්න ඕන. ද නිපාතයෙන් වාක්‍ය සම්බන්ධ වෙනට ද විතරශනමයි පුතාධන්න ඇති එත්න පාතය ද ඊ නිපාතවලින් ආක්‍ය උත්්‍යයන් සම්බන්ධ වෙනකොට ආක්‍යාතීතියන් දෝනේ අවසාන උත්තේ බහුවචදෙන් තමයි. අවසාන උක්තේ බහුවචනය උත්තම පුරුෂ ඒක වචන වුණොත් ආක්‍යාතය බහචනයෙන් තැබිය යුතු ඒ තමයි උදාහන් උදාහනය දෙදදාසේ කොළ හැ ප්‍රශන පතරය පුතාල බලන්න එතනතියන ඔහුද මමද උත්සවයට සහභාගිවන්න. ඒවගේම බලන්න උත්තේ මධ්‍යම පුරුෂ වෙනවන. උත්තම පුරුෂණං අපිකිව්වා මමනම්මී අපිට මූුවෙනවා කියලා උත්තේ මධ්‍යම පුරෂවෙනවන මධ්‍යම පුරුෂ කලාපි ගන්ගන්න තෝ තොපපි නුම්බ නුබලා. තෝ නුඹ කියනක ඒක් වචනයි උත්තම මධ්‍යම් පුරුෂයක වචචනයි තොපි තැපි නුඹබලා මධ්‍යම පුරුෂ බව් වචන. තොරත් තෝ කියල හරි නුඹ කියලා හරි උත්තේ වශයෙන් යෙදනවානං ආක්‍යාතිය දෙන්න ඕන. හි යන්නේ ඒදෙන්න්නඕන පුතාල බල අන දැන්තිරේ දිස්වෙනවා නුම්ඹ හොඳින් ඉගෙනගන්නෙහි තැන් අපි තොතට දාන්න පුළුවන් හයාන් තෝකිනෙක් අප භාවිත කරන්න වැඩිය නමුත් ඒකත් බදධෙන් පුරුෂ ගණයට වැටෙන්නේ නුඹ හොඳින් ඉගෙන ගන්නහි නැති තෝ හොඳින් ඉගෙනගන්න නෙහි. කිය බහු වචන ස්තමයි නුඹලා හොඳින් නිගෙනගන්න එහු. තට මෙතන නුඹලා කියන්නත් පුළුවන් තෝප්පි කියන්නත් පුළුවන් තෙපි කියන්නත් පුළුවවා. බලා හොඳ ඉන්නගෙන ගන්න හ තැම්පු දල්ට පැහැදිරී ඇති ඒ වගේ දැන් අපි ැම්මොත්. අර ද කියර නිපාතිදාලාකිවුවත් අම්මාද නුඹද පන්සල් යන්න එහු නැත්තන්ගේ අම්මාද නුබද. නුඹ කියන එකේ බහුවච්චනය නුඹබලා වෙන්න ඕනේ අවසා දනිපාතයෙන් වාක්‍ය සම්බන්්ධ වෙනවනන්. අවසාන ඔක්තේ බහුවච්චනය අනු ආක්‍යාතය තැබිය. ඒ අනුවක් බලන්න අම්මාද නුබද පන්සල් යන්න එෙහු. පුදට පැද ඇති ක්ත්තේ උත්තම පුරෂවුණනොත් තාක්‍යාතය මමකිව්ොත් මී අපිකිවෝත්නෝ මධ්‍යම පුරුෂවුණනොත් නුඹකිවුවොත්, හීවලින් අවසං වෙන්ඩෝන, නුඹලා කිව්ොත්, හු යන්නෙන් අවසංවැඩෝනේ යන්නෙහු ගන්නෙහු ආදී වශය. මේ පිළිබඳව පාඩමට කලින් නි කතාාවහරමින් සිට අවස්ථාවද ගරතුමත් ගෘරතුමිය මට මතාක් කලා අපි පුං්චිකාලේ මේ පිල්ලිබඳව මේ ඉගෙන ත්ත දේවල් පිළිබඳව. එකන්නේ උත්තම පුරෂ මධ්‍යම පුරුෂ කියන කාරණය අනුව ආක්‍යාතය සකස් කර ගැනීම පිළිබඳව මතක තබාගන්නට ඉගෙනගත් පුංචි කවයක්ම ඔගොල්ලන්ටත් ඉදිරිපත් කරන්න ඔගොලන්ටත් ප්‍රෝජනවත් වේ කියලා හිදන නිසා. මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මෝ කියන්න. නබ කිව්වොත් හි කියන්න ටෙපි නුබලා හෝ කියන්න උදේ පාන්දර පාඩමහහින්න ඔයගොල්ලට හෝ කියන්න කියලන නෙවෙේ කියවේ ඔයගොලම මේ කව හොඳට මතකතියා ගත්තොත් ොගොලට භාගයටත් ප්‍රයෝජනත්වේවි කියලා හිතපු නිසා. ලක්ෂමන් ගුරතුමන මේ අපි අහල තියනවා. ඒ ප්‍රාණවාචී ප්‍රාණවාචි කියන බේදය උඩත් උක්තාක ඇත සම්බන්ධය වෙනස් වෙනවා. ඒ පිළිබඳව පැහැදිලිකළුත් දෙැන් අපේ චන්ද්‍ර මහත්ම ප්‍රකාශ කළ වගේ දරුවනේ. තම පුරුෂ ධ්‍යම ප්‍රමපුරෂක කියන පුරෂාත්‍රයක්. මේ වා්‍ය සංයෝජනයේදී උක්තා්‍යාත යෙදීමේදී වැඩි අවධානය යොමුක යුතුකාරර්ණයක් යනුව තමයි මම උත්තම පුරුෂයට අදාලවන අපි උත්තම පුරසය බහවච්චට අදාළවන බවත් නඹ නුඹලා මේ දෙකම ප්‍රථපුරෂ අදාළ වන බග පැවසේ. එයනුව මේ මධ්‍ය පුෂි අදාලවන බ පැවසේ. යනුව ප්‍රථම්පුරුෂයට අදාළවෙනවා ඊට අමතර රු රණ සයල්ලද මම අපි අප ඉදිරයේ ඉන්නය. තම තමම් මම අපි නුමනුඹබලා අප ඉදිරිිය ඉන්නය පිළිබඳ ඇමතිීම. මේ අප ඉදිරියේ නොමැති ඕනෑම කෙනෙක්ෙනුවෙන් අපට ප්‍රතම් පුරෂණෙන් ආමාන්තනයකට පුොරවා. ඔහු හේ ඕ! මේ ආදී දේවල්. හේතේම ඒනම් මේවා අනුව වා යොදට ඕ ඔහු හේ ඕ ඉග ගනි ොද මේවා ප්‍රාණවාචී ඒකවචචන මේ පද ප්‍රථපුරුසය ප්‍රාණවාචි ඒක වචන පද ඒ වගේම බහවචනය යෙදෙනවා ඔහු හු හොදින් ඉගෙන ගනිපි ඔහු ඒ ඕ කියන ඒච ප්‍රථම පුරුෂය පදවල බහවචනය වන්නේ ඔහු හු මී තාම තරව ප්‍රථම්පුරුසි අදාලයි අනකුත් සෑම නම් පදයක්ම ගොයාාකුම්පරේ ගොයන් කපන්නේ ගොවයා කියෙන පදත් ප්‍රතපපුෂිතයිති. ස්ශ්‍රීවාචීපදය ගෙවිලිය ගෙදර දහවල්බත පිළියල කරන්නේය මේකත් අයිතිවෙන්නේ ප්‍රථමපු සිේ තයෙන අපට හුගක් පහැලි වෙනවා අපි මම දෙක උත්තම්පෝෂවනාතර තෝතො පිනුමනමලා මධ්‍යය පපුෂවනාතර ඉන් පරිබාහර සේලුම දෑ ප්‍රථම්පුෂයට ඇති වෙන බව. උක්තය අප්‍රාණවාචේ ඒක වචන වත්. ආක්‍යාතය ඒක වචන වන බව අපි විශේෂයෙන් දැනගතයුතු. ඉමොකද. මෙතන්දී වැදගත් කාරණයක් තියෙනවා. බොහෝ දරු මේ පිළිබඳ වරත් දෙනවා හේතුව අප්‍රාණවාචී ඒක වචන පදයක් වෙනුවෙන් ක්‍රියාපදේ ඒක වචන යොදනවා. අප්‍රාණවාචී බහවචනපදයක් දුටු සැනිින් ඔට අමතකනවා මේ පදත් අප්‍රාණවාචී නේද කියන වග ඒ අමත කරලා. ක්‍රියාපදේ බහව වචනය යුදන අවස්ථා ඕෑ රඟග පටහමුව වෙනවා. එයනුව තාරකාව අහසේ බබලයි දරුවනේ එක තාරකාවයි අහසේ බබලයි ක්‍රියාපදේ ඒ එක වචනයි. තාරකා තරකා ගොඩක් බව අපට හැගෙනවා නමුත් ක්‍රියාපදය යොදන්නේ බබලයි කියන ඒක වචන ක්‍රියාපදයම තම හේතුව තාාරකා යන පද බහවර්තයක් ගෙන දුන්නක් මෙතන ඒකත් අප්‍රාණවාචී ගැන ඇයටයි වැත්තින්නේ ගස සුළඟට සෙලවෙයි ඒක වචනපदයක් ගස් බहुवाचනයි නමුත් අප්‍රාणवाචी නිසා ඒවා की ක්‍රියාපදය යොදන්න සෙලවෙයි කියලමයි මේ අනුව අපි ධැනගන්ට නෑ උක්तेේ ප්‍රාणචी ඒක වචනුවත් आख්‍යते යොධන්නේ බह වචන වනත් ඒකචන මන ඒට චද්‍රා ගෘරතුමෙන් අප සමහර අවස්ථාවන් වල දැකලතිෙනවානේද සමහර අප්‍රාණවාචය උක්තවලටත් බහවාචන ආක්‍යාතියක් යෙදෙන අවස්ථාවයි අප්‍රාණවාචී ත්තයන්ට ඕ හෝ කියන ප්‍රත්තයේ දහම ඕ ප්‍රතතියයි හූ ප්‍රත්්‍යයයේ දහම ආක්‍යාති බහුවචනයනවා දැන් මෙ මහත් මැකෝ වගේ දැන් ගස සුළඟට සෙලවෙයි ගස් සුළඟට සෙලවෙයි නමු මේ ගස් කියනකට අප හෝ කියන ප්‍රත්තේ දැම්මොත් ගස් හ එතකට අප්‍රාණවාචී උක්තේට අපි ප්‍රාණයක් දුන්නා ප්‍රාණවාචී කලා මොකද කළේ හූ ප්‍රත්තේදුව තර ගස් හ සුළඟට සෙලවෙති කියන්න පුළුවන්. දැන් ගස්සලට පනතිමුුණන්ට අපි සිංහල භාෂාව ගස්ට විද්‍යානුකූලුවන මේ සිංල භාෂය ගස් පනෑ කියන්න ගන්නේ තරට පන දෙන්න පුළුවන් කොමද ගස් හ සුළඟට සෙලවෙති. ත ඒවාගේ අපට ඕ ප්‍රත්ති අද්‍යාන්න පුළුවන්. බලන්න ඕ ප්‍රත්ථේ දැ මහමත් දැන්ඟි කිවවා. තරු අහසේ බබලයි නමුත් තරු කියන එක බහුවචනවක් වනාාට තරු කියනෙකට ඕ ප්‍රත්්‍යය දැම හම තමයි ඒක ප්‍රාණවාචී වෙන්නේ තරුත්තර ප්‍රාණවාචී කරගාන්නවා තරකා වෝ අහසෙහි බබලති මකද ඕ ප්‍රත්්‍යයයි හූ ප්‍රත්්‍යයයේ දුහම තමයි අපිට ආක්‍යාතය බහවචිරින්තියන්න පුළුවනන්නේ ගස්සූ සුළඟට සෙලවෙති තාරකා වෝ බදැම්පු තලදානවා ගඟ ගලයි ගංගාගලයි ගංගා වෝ ගලා බසිති ද ගංග කියියව්හම ඒ වචනයි ගංගාතුුවන් බහුවචචනුවත් ඒ තප ප්‍රාණවාචචි හින්ද ගංගා ගලා බසි. නමුත් මේ අපට මේ ගංගාවට පර දෙෙන්ඩ පුළුවන් කොමත පි පර දෙන්නේ ඕ ප්‍රක්තිදදාල ගංගාඕ ගලාබසිත්ති එකැන. ඕ හු ප්‍රක්තිදැම් හාම. සමහර්දරු තරනමේ ඔහු මෙතන වෙදෙන්නේ ගෞර වාර්ය කර ගෞරු වාර්යනෙ මේ පුතාමතන ඒදෙන මතරන ඕහු ප්‍රක්තේ දුහාම ආක්‍යාතය බහුවචන වෙනවා. ගංගා ඕෝ ගලාබසිති තර්කා වෝ බබලති ගස්සු සුළඟට සෙලවෙති නීතිීහු ප්‍රීතිීහු ආදී වශයෙන් අපිට ඒට අප්‍රාණවාචී පදයන්ට පණ දෙන්න පුළුවන්. ඒවගේම තවත්්‍ය කට්තියනවා. ඔුතුේ මතක් කරන්නට ගිය කොටසු සම්න්ධෙන් මහිතනය වත් අප මේ ගැටලු සහගත තැනක් ඒත් ලිබඳ මහිතනේ දරුවන්ටත්නේ සුඩු සුරයන්ටත් යම්කිසි ගැටලු සහගත බවක් අනිවාර්යෙන්ම තියනවා පට ගන්න තනක් කිය ලබතුමේ කලි ුොක්කි්වා එකන මේ සමූ හාර්ථ පදය දෙෙන අවස්ථාවන් වලද. සමූහොයක් කියලා කියපු හම අපිට හිතයෙන අපි දන්නවා මේ ගොඩ දෙනෙක් පිළිබඳව කතා කරන්න පිරිසක් පිළිබඳව කතා කරන්න කියලා. නමුත් ඇතැවිට. ආක්‍යාතයේ එක වචනව යදනොමල මේ තැන පොඩක් අටල වෙනවා නේද ගුතුමේ. සමූහාර්ථවාචී පද කියන්නේ පුතා ලහල ඇති රැල, පෙළ, කැල, මුල, ගන, පිරිස, රංචුව, පොකූර කියරවා සමූවාර්ථවාචී පද. මේ සමූහාර්ථවාචී පද වනාට පුතා මේ සමවාර්ථවාචී පදයක් අප්‍රාණමාචී පදයක් එකදිලා උත්ත වුණු. අරද පන නැතිකක් එකේදිලා. උක්ත වුණුවොත් ආක්‍යාතිය ඒක වචනෙන් තියන්න ඕනේ ැ මෙතන පුතර දන්නවා සමහාර්ථවාචීකො සමූහයක් හඟවන පද. එකන්නේ පැලපෙල කැල මුල ගන පිරිස රංචුව පොකුර කියනේවා සමූහයක් හඟවනවා. මේ සමූහයක් හැඟ වුවට මේ සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචී පණ නැතියක් එකේදල උක්ත වනොත් ආක්‍යාතිය ඒක වචන වෙන්න ඕනේ. පරන්න උදාහරන්න පුතාල තිරේ දදිස්සෙන් ඇති ගස් පෙල සුළඟට සෙලවෙයි. ගස් පෙල ගස් ගොඩක් තමයි නමුත් පණනෑ අප්‍රාණවාචී නන් සම අර්ථවාචයක එකේ දුනත් ආක්‍ය අතය ඒ වචනෙන්න්නෝන තරු කැල අහසේ බබලයි තරු ගොඩක් තමයි නමුත් පණනෑ කැල කියර සම්ම අර්ථවාචී පදය දැම්මට අහසේ බබලයි මෙ කැල කියනෙ එක පුතාල මතක්‍රතියාගන්න අනිත්ව හැමේ එකම රැල පෙළ මුලක් ඒවකි වහම මුෝද්ද ජලලියන්නේ නමුත් කැල කියනෙ හැ මතක තියාගන් බොහෝ දරු අරදධන තයෙනත් කැල කියනකට ියන්න නෑ දන්තජල මෙතන්මතිරේ පුතාල දකිින් දැති තරු කැලහසේ බබලයි දැන් සග ගාන විහරට වාඩිත්ති ඇද දැම්පුතාල් දෙදදාස් හයේ විශේෂ ප්‍රශ්න පත්වයක්තාවේ එක තිබුණ පැල්පත් ්‍රරාසියක්විනාස පැල් පත්රාසියක් විනාස විය ්‍රාසියක්තුම ගොඩක්තමයි නමුත් පැල්පත් කෙනවට පණනෑ එනිතා ඒයාවේ පැල් පත්්‍රාසියක් ගොඩගැලූ මුහුද පැල් පත්‍රරාශයක් විනාස කළේ තමයි නිවැරදි පිළිතුර වුණේ. සමහර්ථවාචී පදයක් අප්‍රාණවාචී නාමයක් එක්ක යෙදුණු විට උක්තේ සකස් කරන ආකාරය උක්තේ එදනනාකාරය පිළිබඳව තමයිට ගෘුතුමිය පහැදිලි කර. සමුහර්ථවාචීදයක් ප්‍රාණවාචී පදයක් සමග එකක් වන හම කොහොමද උක්තේ සකස්වවෙන්න ගුතුමන. සමහර්තවාචී පදයක්. ප්‍රාණවාචී නාම්පදයක් සමඟ යෙදුණු විට නම්. ්‍රපද පැහැත් දිලිවම බහවාචන ව යතුයි. මොකද බොලින් එදමින් අප්‍රාණවාචී පද අප්‍රාණවාචී පද පන නැති ඒවා පිහැටල් සලකර නිසා සමුහර්ථවාචී පද එදනා කියලා ඒ ප්‍රාණවාචී බවක් එහම ස්වභාවයක් ගැනන්න. නමුත් සමුහර්ථවාචී පද ප්‍රාණවාචී උක්තියක් හැක එක කල් හිනම් අනිවාරයම ක්‍රියාපද බෞ් වචනෙන් යදයුතුයි. ළමාපෙල ක්‍රීඩක් කරති. සිියත් කැල ආසේ සැරි සරති බිු රැල මලින් මලට පියම්ඹති සොරමුල වනේ සැරිසරති මේ විදියට සමහර්ථවාචී පද ප්‍රාණවාචී පදසමඟ එකතු විට ක්‍රියාපදේ බහවර්යින් යෙදී තුමයි.ඒවගේ මයි ආශිරවාධය ප්‍රාර්ථනයක් හඟවන ආක්‍යාතක් යදන විට අපි උපුක්තය ප්‍රථමා අයභක්තියෙන් යෙදීමට වග බලාගතයුතු. යතනත් වැදගත්. මොකද අපක්ෂපාති නායකගේ පහල වේවා. පහලවේවා කියන තැන පැහැදිිවතිබෙන්නේ ආශීර්වාධාත්මක ක්‍රියාවක් අ පාර්ථනය පැතුමාක්. එවැනි තැනකදී ක්‍රියාපදය එම යෙදෙනවා නම් උක්තපදය අපක්ෂපාති නායක යෙකු කෙරේදුර වැැරදි නායකයෙක් යනුවෙන් ප්‍රතමායි භක්තියෙන් යෙදී තුමයි. සීල් සත්්‍යයෝ සූපත්තෙත් සූපත් දෙෙත්තුවා කියන ප්‍රාර්ථනීය ක්‍රියාපදය සමඟ සත්වයෝ යැනුවෙන් එක ප්‍රථමායි භක්තියෙන් යද යුතුයි බහව වචෙන් දගති හිද. සේලු සත්යෝ එක සල් සත්වයන් යනුවෙන් යෙදනොත් සම්පූර්ණ වැරදි. මම නිදුක් වෙම්වා අපි නිදුක් වෙමවාමතරත් විශේෂයි අපි කියන උත්තම පුරුෂ්ච උක්තපදය නිසා එහි ක්‍රියාපදය මුයන්නෙන් අවසං වෙන නීති අපි දැ දන්න හිද. මේකත් නිවරදි වේතුයි අපි නිදුක්වෙමවා යනුවෙන් යොදන්නට ඕේ. නඹ වෙහිවා එක අනිත්්‍යක නුඹලා නිදුක් වෙහ්වා. දැන් ඔයවිදියට අපි කියා දෙන කාරණ අනුව ප්‍රශ්නපත්තරය ඔබට යෙදන ප්‍රශ්න ස්වභාරයක් අපි පසුගේ ප්‍රශ්නපත්තරල දුටවා ලෝකවාසී හූ නිරෝගි වෙත්වා. සීලු නෑදැෑ හිතවත් හූ නිවේදනය පිළිගනිත්වා. ඔබ ඕනැතරන් දකළ ඇති. පසුගේ ප්‍රශනපත්තර මේ ප්‍රශ් ්‍රටාව. එනිසා මේ පිළිබඳ ඔබ අනිවාරයෙන් දැනවත් වේ තුයි. මේ ක්තාකාද සම්බන්ධය පළිඳව කතා බා කරමින් ඉන්න අවස්කාවිදි මට මතක් වුණ අප මේ නිතරම දකින හිත පොඩි ගැටලුවක් මතු කරන තැනක් පිළිබඳවත් අහනට ඕන කියලා සමහරුලාට මේ පහුගේ දෙනවලා පි නිතරම පොත්පත්වල මෙන්න මේ වගේ දේවල් දැක්ක. මෙවර පාප් වහන්සේ ආජෙන්න්ටිනාවෙනි. ලෝකයේ වේගපත්ම මිනිසා උසේන් බෝල්. මේ අපි කතාබහ කරපු කලින් වාක්‍යත් එක්ක සදනය කරල බලනකොට නික එක පාරට මේ වාක්‍ය අසම්පූර්ණයිදෝ කියන හැඟීමක් දැක්ක ගමන්ම හිතෙනවා. ගුරතුමනි මේ වාක්‍ය හරිද ඒවාක්‍ය නිවැලදදී මේක පුතා එකටක් කියනන්නේ ආක්‍යාතය අධ්‍යහාරයෙන් ගන්නවා කියලා. එකෙන් මෙතන ආක්‍යාතය සැඟ ලා යන්නේ අක්ක්‍යඇත සැග උුණුවාක්‍යඇත ඇති ආක්‍යාතය අධ්‍යාරයෙන් ගන්න අවස්ථාවලද උක්තේ උක්ත ස්රූපේම තියෙන් ඕන. එකයි මේක ීති අක්‍යාතිය අධ්‍යාරය කියයන්නේ ආක්‍යාතිය සැඟ විලා යෙන්නේ. සමාරුන්ට ඉතයෙන පුළා වාක්‍යය අවසන් නෑ කියල නමුත් මේ වා්‍ය අවසන් අ්‍යාති අධ්‍යාරරිකින්දීයතු කොට උක්තය උත්තස් වරූපයෙන් තියෙන් ඕන බලන තිරේ දැන්දිස්වේ පුතාලට පැහැරි ආක්‍යාතියම් එක පේඩ නැතුනාට අදහසේ කිසිම අඩුවක් නෑ මෙවර දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවෙන්නේ මෙතන ලංකාවෙන් වෙති ඕන නෑ මෙවර දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවෙනි. අපි විනීතදර අපි විනිීත දරුව වා්‍යවසන් අපි විනිිත දරුව වෙම කියනෙ එක හැඟගේ විලාතියන්නේ. අපි විනිිත දරුවෝක්ක තේවාක්්‍ය සම්පූර්ණය එකනි වැරදිී රීතය තමයි ආක්‍යාතය අධ්‍යාරය. මම දක්ෂ ගුරුවරියයක් වෙම ඔන්න ම දක්ෂගුරුවර හැබයි උක්ත්තේ ක්තසරපියයන්තියෙන් ඕනෙ. ඔහු ලේක්කකයෙක් ත්‍රපුතාරට මත කඇති. දෙදා සටේ ප්‍රශ්නපත්ත්‍රයාව රීයද සටේ තමයිසල්ලාම ආල් ප්‍රශ්නපත්ත්‍රයකට අනුරාධපුරේ සිට ඔබ අමතන මම ජයසේන ති හම හිත්වක ැන් ජයසයන වෙමි කැ දාලනෑ කියරන මුත්ෙමනමයි අුරාධපුරේ සිට ඔබාමතන මම ජයසයනකි හම වාක්‍ය අවසන්වාක්‍ය නිවැරදී එක තමයි සැඟවුණුවා්‍ය අතිය කියන්න නැත්තැන් ආක්‍යාතේ අධ්‍යාරය ගැනීමගෙන් පුදල මේ දවස ලැහැ නැති ජපානයේ සිට ඔබට විස්තර ගෙනෙන මම මොහන් කරුණාලත්න පක්්‍ය සම්පූර්ණයි මම මහන් කරුණාලන්න මම මහන් කරන වෙමි අශනෑ ඒ වගේ පුතාලට බොහෝවිට මාධ්‍යවලින් මේකද පා්‍යදකගන්නට ඇති. ඒ මොකදඒක ආක්‍යරීතිය තමයි ආ්‍යාතය අධ්‍යාරයෙන් ගන්නවා කියන පහ පස්ක ගලාල අපට ැහුණු හමේ ෑම යුද්ධ ි මේ සිතෝ ාමතන ම රාමවික්‍රම. ඒේවාර්්‍ය සම්පූර්ණයි. ශ්‍රීතිය තමයි ආක්‍යාතය අධ්‍යාරයෙන් ගැනීම වනතන් සැගවුණු ආක්‍යාතය ඇතිබීම මේ ගැන පුතාලටකා සැලකිල්ලෙම් බලන්න පුවත් පත්වල ප්‍රවෘත්ති වල හම බොෝවිට බේවා අපිට අසන්න ලැබෙනවා. නිත්‍ය පහුවචනයක් උක්තය විදිහට යදෙන කොට කොයාකාරයෙන්ද ගුරුතුමියනිී ආඛ්‍යාතය සකස් වෙන්නේ ඔවු නිතති බහ වචනය කියන පුතා නීතේෙන්ම බහුවචනයි. උක්තේ නීතියම භහවචන ආක්‍යාතය අනිවාරයම බහුවචනය වෙන්න ඕන උදහන්න වශයෙන් අයෙක් කෙනෙක් සමහරෙක් ඇතමෙක් අය කවුරු සමහරු ඇතැම්හූ මෙ නීතේම බහුවචනය මෙවා නීතේම බහුවචන වෙනවා නං ආක්‍යාතිය අනිවාරෙන්ම අපි හ වචනය ැබිය යුතු පුතාලවරීති දන්නවා බොහෝ විට තිනේ දැදිස්සෙනවා නිත්‍ය බහුවචන පදටික ඇතට බලන්න උදාහරන සමහරෙක් ඉතාඋනන්දුවන්නේ ගැෙන ගනිති ගනිති සමහරෙන නිත්‍ය බහුුවචන ඇතමෙක් නිකරුණේ කාලය ගත කරති කෙනෙක් ඉදින රැස්වීමට නොපෙමණිය පුතාල ත මෙදවාසල දැ දකිින් ඇති සිද්ධර්ථ චිත්‍රපටය නොබැලූ කෙනෙක් නැත කෙනෙක් අදන කෙනෙක් කියව හම ක්තස්වරුපේ තියෙන්නේ මෙගේ නිත්‍යේ බහුවචන කියන නීතියෙන්ම මේම බහුවචන නීතියම බහුවචනනං ආක්‍යාතය අනිවාරයෙන්ම බහුවචනය වියත්තුවේ. අදන ප්‍රශන ගොඩක් කිිරිපත්තය දවස ගොටුතුේ දැන් මේ විා කරන පිළිබඳවවෙති ගැටලු නිරල් කරට අපට ලැබෙන දවසන මේ නිත්‍ය බහුවචන ක පහම දැන් අපට නිකන් හිතෙන්නේ ආඛ්‍යාතය අනිවාරයම බහුවචන වෙන්න ඕන වගේ හැඟීමක් තමයි. නමුත්ත එම නොවෙන අවස්ථාවල තිබෙන වානේද. පැහැදිලවම එහෙම නොවෙන අවස්ථාවත් තියෙනවා. එක තමයි එපුතා නිත්‍ය භහෝචන පද ඒකාර්ථය ප්‍රකාශකන අවස්ථාවේද. නම් ආක්‍යාතය ඒකවතන වේතුයි. දැන් අපි දන්නවා කෙනෙක් කියන පද ඇතමෙක් කිය පද මේ පද පැදිල නිත්‍ය භවෝචන පද. තැත් ඔකින් ඒකාර්ථය ප්‍රකාශකාන්න බැරිද පුළුවන්. එක්කෙනෙක් හොඳින් ඉගෙන ගනී. ප්‍රඩා කණ්ඩායිමෙන් එක් අ එක්. එරවට කීඩා කණ්ඩායම ගොඩක් පිරිස. එ එ අයක්කිවෝම් පැහැදිලිව තනි තැනැත්තෙක් මතුවෙලා පේනවා. එක් අයි එන්සා ෆීඩාහ්ඩායමෙන්ක් එක් අයෙක් කිල්ලාස්සී. පන්තිකාමරේ කිසිවෙෙක් නො සිටේ. එතකට එතනත් පැහැදි අයක් කියන ද ඒකවාචී පදය පිළිබඳ පැහැදිලි. එතකට මේවා පිළිබඳ ඔබ දැනුවත්වයතුයි මෙවාන් නිරවුල් ඔ අධ්‍යනය කළ යුතු නිරවල්ලු අධ්‍යනය කළ යුතු අද මේ ප්‍රශ්න මතක්වන්නම පුවත් පත් සම්බන්ධ ප්‍රශ්න මේ එක පොුවත් පත ගුරුතුම අපට වෙලාවකට දකින්නට ලැබෙනවා කැබිනට් මණ්ඩලේ රැස්වෙයි කියලා ඒ පිළිබඳව තවත් පුවත් පතක කියලා තියෙනැබිනට් මණ්ඩලේ රැස් වෙති කියලා එකම වාක්‍ය හැබැයි ආක්‍යාතය එකක ඒක වචන තවක බහවචචන මේ යෙදීම නිවැරද ගුරතුමනි. දරුවනි මේ දීීමනවරදි මොකද මේක මාධ්‍ය හරහත්මයි ගොඩක් අපි දකින මේ වගේ ඒදීම් වො පුවත් පත්වල දකිනවා පවෞෘති ශීෂ පාටලක් දකිනවා ඒවාකින වරදිී මොකදේතුව ආක්‍යාතේ ඒකවචනය හ බහවචනය ක දෙපැත්තර මේදේ අවස්ථාති නවා අපගතාකලා විරුද්ධ පක්ෂය නැකති අයි නැකිති අති කැබිඩට් මන්ල රැස්වෙ රැස් වෙති දෙකම දෙවි දිහතම යදීම අවකාශය තිබෙනවා සාම මණ්ඩලය රැස්වෙයි රැස්වෙටි බෞද්ධ ලෝකයා සතුටට පත්වෙයි පත් වෙති මොකද මේ ඒක කයක් වසයෙන් අරගත්තාහම් පස්සේ මේ උක්තය ඒ කමිටුව මණ්ඩලය මේ විදි ඒකකැයක් වසයෙන් ගත්තයිම් පස්සේ ක්‍රියාපදය ඔය දෙ පැත්‍රරම දන්න පුළුව එඒන් සැයි එක එලෙසින් යෙදුන ලැබිී. ගේ ෞරවාර්ත පත්තිය පිළිබඳ ඒදමති කෝමද චන්දර්ර හත්මේ නමේ ඕ හෝ ආනු අනි ඒවගේ පත්්‍යන් යොදන ආකාරය පිළිබඳ අප දරුවන්ට කියදුන්නොත් කෝමද. ගෞරවර්ත පද උක්ත වන හම ආක්‍යතය බහුවච්චරින්ය දෙන්නඕන ගෞරවාර්ථපද කියන ආන අනුවනි පා දෑ වගේ පද උක්ව වනහ අක්‍යාතය බහවුවචරින්ය දෙන්න ඉදී තුමයි පුතාලත් තිරයේ දිස්සෙනනවායි ගෞරවාර්ත පදටික ප්‍රත්්‍යය ආන අනවානි දෑයාදී පද අපි බලමුදාහරන්න වශ්‍යයෙන් අරගෙන තරනියෝ ආරාමයට වදිති පට තරියෝ ස්වාමින් වහන්සේ දම් දෙසූක ස්වාමින් වහන්සේකුවත් සේකවලින් අවසන්වෙන්නක් පුරුව බෞ වච්චරින්ෙන් අවසන් වවෙන්නක් පුළුව. බයි වෙලාව සේක ආක්‍ය අතර දුන්නො තැබයි ස්වාමීන් වහන්සේම වියුතුයි තෙරනුවදාන්න බෑ ස්වාමින් වහන්සේ දම් දෙසූ සේක ෑනියන්දෑ දෑැකි වුවත් පටන්ගත්ත හමත් උක්තේ දෑවලින් අවස වෙන්ඩක් පුළුවන් බහ වචරෙන් අවස වෙන්ඩක් තුළුවව මෑනියන්දෑ අප වෙනුවෙන් වහසෙන දෑයක කියන්ඩක් පුළුවන් වහෙ සෙති. පියානෝ අපට ෝදන් දෙති දුන්න යාදී වශයෙන් බහ වචරෙන් යන්න පුළුවන් පාකන එකත් ගෞරවාත්ත පදයක් තෙරපා භාවනාවයේ දෙති සම්මත්වෙන් වැඩ වෙසෙති හෙම කියන්න පුුව. ගුරු ගෝමී හූ අමාවත්තුරඩි විතර හූ කියෙන ප්‍රත්තිය. පුතාල මතකඇතිේ කෞද්දකාවා භික්‍ෂූන් වහන්සේගේ සේවය සැමට්ට එකසේ ලබාදිය කියල ආක්‍යාතියදාන්න. ොහෝ දරුව මේවාගේ දංකායිමද සට හයිදකයි ධාරගියයා කියන්න. බොහෝ දරුව භික්‍ෂණ වහන්සේගේ සේවය සැමටට එකසේ ලබාදිය යුතු සේක රතමයි රතන ත්‍ර වැරදමකක්ද එතර භික්‍ෂන් වන්සේ නම තන උක්ත වෙන්නේ භික්ෂන් වහන්සේගේ සේවය. ඒවගේ තැන්වොල පුතාල පටලවගන්නපා. භික්‍ෂණ වහන්සේ උක්ත වනොත් පමණයි අපි සේකදාන්න ඕනේ. ගේ පුතාලට මතක ඇති දන්නත් නෑ අති පූජ්‍ය බලංගෝඩ ආනන්ද මෛත්‍රය මහනා හිමි අපත් වූහ කියලා ගියා පත් පත්ම බොහම සන්නවේදනය වල ඒක බැරදි සාගතවාකමු අත්ති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රියය මහනා හිමි නා හිමි ඒක වචනයි අර්ද එතන අප අපි ගරු කන්න ස්වායන් වහන්සේ කෙනෙක් තමයි ඒ වුණාට අපහත් වූහ කියන්න බෑ ගො හේතුව නා හිමි ඒක වචනනිසා. අතති පූද් ඩරංගොලාආනන්ද මෛත්‍රය මහනායමේ අපවත් විය වෙන්ුව. ඒවගේම පසුගේ කාලපුතාලට ඒකත් මතකර දන්න ගරු මසින් ජයකොඩි පියතුමා අස්වාර්ගස්ථ වූහකිවා. එතරත් ඒවාක්‍යත් පැරදිනිසාහිතවා්‍ය පුතාල පුවත් පටලින් දැක්න ගරු මසිරින් ජයකොඩි පියතුමා ස්වර්ගස්ථ විය වන්න පියතුමා කිවත් යතන තාක්‍යයාත ඒක වචන. ගෞරුවාර්ථ කියල හම වෙලාම අපට ආක්‍යතේ බහවචනීය දන්න. පැරි අවස්ථා තියනෙන බව මතකතිආගන්න ඕන්න ඒ. ගොරතු වනි ඔය සමහර අවස්ථාවන් වලදී අපිට ලැස්වී මකමත් නැත්නම් හමුවක්. විසිර ගිය බව අඟවන්න අපි වඩාත් ලස්සන කරලා කියන්න කියනවා සබා තොමෝ විසිර ගියහ කියලා.මේතු නිත්තරුම අහන්න ලැබෙන්න වා කියයක් නමුත් එක වැරදි කියලත් කියනවා. ඇයි. වැල දෙන්න මේකයි හේතුකතා තෙමේ කියන්නේ ස්ත්‍රීඩිංග පුරුෂලින්ග ඒක් වචචනයි. තොමෝ කියන්නේ ස්ත්‍රීලිංග ඒක් වචනයි මේදකේම බහවචන තම තුන්. බහචන වෙන තුම. තොර ඒත්තෙමේ ගමට ගිය ඕත්තුමෝ ගමට ගියාය දෙන්නමක ඔහු තුම නම් ගමට ගිය මොකදේක තමයි බහවචනවෙන්න්න පුතරග මත් එක්දාශනසය හැත්ත හතරයාාව සබහතුමෝ සතුටෙන් විිශ්‍ර ගියායි වාක්ක්‍යයාාව සබහතුමෝ විශස්‍රගයාය සහා දර හිතර තුම කිය හමක බහු වචන වෙන්න න ්තික හෙම වෙන්නේ නෑ බහතුමෝ සතුට මිස්‍ර ගියායි ඒවගේ ලෝකවාසිීන්ට හැමකාල්ලි ස්රු. මකාල්ලිම යසයි සුලබාදය නියවගේ අවස්ථාවල ස්ත්‍රීඩිංග දියෙන්න තිවුණ තුමෝ කියෙනනක මතක් තියාගාන තුමෝ කිවොත් බහවචන තුොමෝ කියනක ස්ත්‍රීඩිංගයි ඒක වචන එනිසා ඒක වචන ආක්‍යාය තැබි හොඳයි ඒ කතා කළේ මේ බෝවිට අපි දකින සමි්‍යවල ලේකන් තුමා විසි ලකන් තුමී විසිං කිවන වාර්තාවලන්තිමටය කතාාවෙනවා. සබහ තුමෝ සතුරින් විසරග සම්පූර්ය වැරදිී. අස අක්කතර මේ කතාාව යනවා. සබාතම සතුරंग විස්තර ගිය ඇයි හේතුව ත ඉස්්‍රී वाචී ඒ වචන පදයක් වනිසා මවතම කुमारीතුම විස්පාධිකාතුම මේද දාන පුළවා. ඒ වගේ මතමයි දි උක්ත පළිමද බදනග යතු. උක්ත දෙක් සහි තවක් दත උक्තය උේ උक्त देखක් තිය නවා. එක උक्तයක් आख්‍යත පර් න හැ කෙතියදවා. අන එක. උක්තය කිය වෙන ද නැවත වරා ප්‍රකාශ වෙන වනං ඒ උක්ක රූපයම තැබියතු දුත්ත ක්ත කියන්නේ කට තමයි. අප ශ්‍රීලාංකයෝ වමු මෙම ගත්ත පස්ේ. අපි ශ්‍රීලාංකෙකයෝ දෙකම උක්තයි. අප කියන්නේ ශ්‍රීලාංකයෝ කියන්නේ තුක්ත දෙකටම ගැලපෙන්ට තමයිවෙමු කියන ආක්‍යාත ඉදිර තියන්න්නේ.ඒවගේ තමයි ළමයි පස් දෙනෙක් එතර සංචාරක යදුනාහ ළමයි උක්තයි. පස් දෙනෙක් උක්තයි. එක වර්දින පස් දෙනක කියක වනම පස්නක කකොත් අනක්තද දෙක මුක්ත වී තු ඉසා ළමයි පස් දෙනෙක් එතර සංචාරක දු කාන්තාවෝ පස් දෙනෙක් සටිම් පිට වගිය සාමාජකයන් සියල් ලම් සමධානයට පැමිණිබෝ අපි දැන සිටියම් මෙතන්ද හොඳට මතතියාන්රුවන වරද ගණ්ඩපා අපි දැන සිටීම කියනකයි ඒ ප්‍රධානවා්‍ය එනම් සාමාජකයන් සියල් ලම්ම කියලා අනුක්තවයදනසා දේ දෙකමත් අනුක්තවේදුනේ. සාමාජිකයන් අනක්තයි සියල්ලම්මත් අනුක්තයි. මේ වගේ ඔබ විශේෂෙන් දැන කරුණුකාරණ කීපයක් මේ උක්තාක්‍යයාත සම්බන්ධ රීති පිළිබඳව දැනගතයතුමයි. මොකද හේතුව පලවෙනි ප්‍රස්ට පත්තරේ ඕ දෙවනි ප්‍රස්තපතරය පලනි ප්‍රස්ථ කාණඩි පලනන්න්නව. මොළලු සිංහල භාෂා උත්තර පත්‍රේ පුරාම ඔබ ව්‍යාකරන නෙවරදිව ලිවයුතුමයි. ඕ අද දවසේ කතා බා කළේ අපේ භාෂාව ඉතාමත්ම වැදගත් ව්‍යාකරණ කොටසක් බවට පත් වුණ උක්ත ආඛ්‍යාත සම්බන්ධය පිළිබඳව මෙහිදී ඔබට විවාාගයට වැදගත් දේවල් විතරක් මේ ඔබට මටි හැමෝටම ඒන සාමානෙ ගැටලු සහද තැන් පිබඳවත් හොඳ අබෝධයක් ලබාගෙනවා නිවැඩදි කරගන්නට අවස්ථාව ලැබුණ නිසා අද පාඩ මඇතරම දැනුම් සම්භාරයක් ඔබ වෙත ලබාදදුන් පාඩමක් කියලා කියනට පුළුවන්. තවත් මෙවැනීම අර්ථවත් හරවත් වැඩ සහනකින් දැනුම් සම්භාරයක් ඔබ වෙනුවේ අරගෙන ඔබ නිවසටන බලාපොරොත්වෙන් අද දවස බේ සමගෙනයනවා සමුගෙනයන මොහොතේ ස්තතුතිබන්ත වෙනවා අප දැනුවත් කරන්නට අපේ දැනුම ඔපමට්ටම් කරන්නට අද අපත් සමඟ සම්බන්ධවන ගුර බවතුන් දෙපලටව.